වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. පුරුෂ පක්ෂයට මෙන්ම කාන්තාවන්ටද සම අයිතිවාසිකම් හිමිවිය යුතු බව ජනපති කියයි. ලොව කිසිදු ආර්ථිකයක් ස්ථාවරව නොපවතින බව අගමැති පෙන්වාදෙයි. පොසොන් උත්සවය වෙනුවෙන් ඇමති ආචාර්ය බඳුල ගුණවර්ධන මහතාගේ උපදෙසින් පූජානගර කේන්ද්‍ර කරගනිමින් විශේෂ බස් රථ සේවා. ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වාර්තා විගණනයට ලබා දී නැතැයි විපක්ෂයෙන් චෝදනා. ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 මහා සම්මේලනය ලබන 22 ඇරඹෙයි. අධික වර්ෂාවෙන් මධ්‍යමහා නැගෙනහිර ජපානයට තවදුරටත් බලපෑම්. බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති 2 එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. පුරුෂ පක්ෂයට මෙන්ම කාන්තාවන්ටද සම අයිතිවාසිකම් හිමිවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එය ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබේ. තමාද එය අනුමත කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමිනි. එම පක්ෂයේ කලාපීය සංවර්ධන සම්බන්ධීකරණ සංවිධායකවරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද සිදුවිය. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රමුඛ පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූහ. කාන්තාවන්ගේ සමානත්වය ලබා දෙන කෙටුම්පත ගැන දෙකක් තියෙනවා. විමෙන්ස් එම්පවර්මන්ට් බලගැන්වීමයි සමානත්වය. අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක දින තීන්දුව අනුව නම් මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ. ඒ නිසා ඒ තීන්දුව මේ රටේ පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථාවටත් පටහැනි ලෙට සලකලා පාර්ලිමේන්තුවට කිව්වා කාන්තාවන්ට පිරිමිය එක සමාන අයිතිවාසිකම් ලබා දෙන්න. මගේ මතය අනුව ඒ අරමුණ ඉෂ්ට කරන්නට කිසිම ආයතනයකට බාධා කරන්නට බෑ. අධිකරණයටත් බෑ, විධායකටයත් බෑ, ව්‍යවස්ථාදායකටත් බෑ. අපි කැප වෙලා ඉන්නේ වැඩ කටයුත්ත කරන්න. ඒ ගැන කිසිම බයක් තියන්න එපා කියලා අද පාර්ලිමේන්තුවේ මමත් ආණ්ඩු පක්ෂය ඇත් කිව්වා. ලොව කිසිදු ආර්ථිකයක් ස්ථාවරව නොපවතින බවට ලොව නිර්මාණය වූ සියලු ආර්ථික ආකෘති වලින් පෙනී ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ආර්ථිකයේ ස්වරූපය වෙනස් වීමට විවිධ හේතු සාධක බලපායි. විද්‍යාවේ හා පර්යේෂණවල දියුණුව ඊට ඍජුව බලපාන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මහජන එක්සත් පෙරමුණ කිරිල්ලවලදී සංවිධාන කර තිබූ විශේෂ දේශනයකට එක්වෙමිනි. සෑම රටක්ම පොදුවේ ලැබූ ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම එම එක් එක් රටවල වගකීමයි. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් රැක ගැනීම එහිදී ප්‍රමුඛ වෙයි. කොරෝනා වසංගතයෙන් ලොව බලවත් යයි සම්මත වූ රටවලටද හානි සිදු වූ බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර, තන්තිරිමලේ හා මිහින්තලේ පූජනීය නගර කේන්ද්‍ර කරගනිමින් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කරයි. අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මෙට අමතරව සිතුල්පව්ව හා කතරගම පූජා භූමි ඉලක්ක කරගනිමින්ද බැතිමතුන්ගේ පහසුව සඳහා බස් රථ යෙදවේ. මධ්‍යම බස් රථ කාර්යාලය මහනුවර හා කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළ සිට පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි බස් රථ සේවා යෙදවීමට නියමිතයි. උතුරු දුම්රිය මාර්ගයේ දහවන කටයුතු මහව දුම්රිය ස්ථානයට පමණක් සීමා වී තිබේ. එබැවින් දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර නගරය දක්වා ළඟම බස් සේවා වන්යොදවා තිබේ. එම සේවා දුම්රිය කාලසටහනට සමගාමීව ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් මහතා පවසයි. පොසොන් උත්සවය වෙනුවෙන් සුපුරුදු පරිදි දහවනය කරන බස් රථ කාලසටහනට අමතරව අනුරාධපුරය, මිහින්තලේ හා තන්ත්‍රිමලේ දක්වා යොදවා ඇති බස් රථ සංඛ්‍යාව 400ක් පමණ වෙයි. එම බස් සේවා ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ආරම්භ වෙයි.
අදාළ සේවය ලබන 24 වෙනිදායින් අවසන් වීමට නියමිතයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සංචාරක කටයුතු පනත යටතේ නියමයන් 5ක් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග, රජයේ ඉඩම් ආඥා පනත යටතේ නියෝග හා ක්‍රීඩාවලියේදීමේදී උත්තේජන ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනින. විවාදයට එක් වූ අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා දේශපාලනයට මැදිහත් වූ සෑම ක්‍රීඩාවක්ම විනාශ වී ගිය බව පැවසුවේය. ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුද පවතින අතර එය පරිපාලනමය ගැටලුවකි. නුදුරේදී සංචාරක ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සංචාරක කලාප 49ක් නිර්මාණය කෙරේ. ඉන් 29ක ඉදිකිරීම අවසන් බවද හෙතෙම සඳහන් කළේය. මේ සංචාරක කලාප වලින් බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රදේශ දියුණු කරන්න, ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් සංචාරක වෙනුවෙන් සූදානම් වෙන විදිහට ආරක්ෂාව ඩෙවලොප්මන්ට් සඳහා වැඩියෙන්ම ගන්න සොෆ්ලිකලයිසන් මේ ප්‍රදේශ වල දෙන්න වැඩි කරන්න, ඒ වගේ BOI අප්‍රූවල් සඳහා හෝටල් නිර්මාණය කිරීමට ඒ සංචාරක කලාප විදිහට හඳුන්වන්න අපේ ටැග් ලයින් එක ඇවිල්ලා ශ්‍රී ලංකා යුල් කම් බැක් ෆෝ මෝ කියලා. හැබැයි අපි යන්නේ මිරිස්සර සීගිරියට, අපි යන්නේ පොළොන්නරුව අනුරාධපුරට, අපි හැමදාම යන්නේ එකම තැන් වලට. ලංකාවට එන සංචාරකෝ 33 රිපීටර්ස්ලා. ඒ නිසා අපි මේ සංචාරක කලාප හරහා දියුණු කරලා අලුත් වූ ප්‍රදේශ, අලුත් වූ අධ්‍යක්ෂීම්, අලුත් වූ ආයෝජන ගේන්න තමයි මේ සංචාරක කලාප අපි නිර්මාණය කළ තියෙන්නේ. ඒ වගේම අපි ADB එක අරගෙන ADB එක හරහා හොඳ පෞද්ගලිකංශය පිටිගන්න පුළුවන් නිර්මාණශීලී කට්ටිය මේකට ඇතුළත් කරලා අපි අවුරුදු 3ක සැලැස්මකට ලංකාව මිලියන 3ක සංචාරකයෝ ගේන්න වැඩපිළිවෙළක් ගන්න තමයි මේ දවස්වල යන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සඳහන් කළේය. එය කඩිනමින් සම්මත කර ගැනීම අවශ්‍ය වේ. ජාත්‍යන්තර දක්ෂතා දැක්වූ තරුෂි ඒකනායක ක්‍රීඩිකාවට පහසුකම් ලබා දීමට රජය ක්‍රියා කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. රාජ්‍ය මාත්‍ය රෝහණ දිසානායක මහතා අදහස් දක්වමින් මෙරට සෑම ක්‍රීඩාවක්ම දියුණු කිරීමට රජය පියවරගෙන ඇතැයි ප්‍රකාශ කළේය. රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම ප්‍රමුඛ වගකීමක් වී තිබේ. ඒ සඳහා වත්මන් ජනාධිපතිවරයා පියවර රැසක්ගෙන ඇතැයි හෙතෙම පැවසීය. ක්‍රිකට් පරිපාලන ක්‍රමයේ වෙනසක් නිර්මාණය කළ යුතු බව විවාදයට එක් වූ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය. පුද්ගලයන් මාරු කිරීමෙන් පමණක් එම වෙනස සිදු කළ නොහැකිය. නව නීති අනුව දක්ෂ පරිපාලන නිලධාරීන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පත් කළ යුතු ඇතැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය. අපි වර්ල්ඩ් කප් එක දිනාගත්තු රටක් අතුන් 6 2014, ඊට පස්සේ 2003 සෙමි ෆයිනල්ස් ගැව්වා, 2007 ෆයිනල්ස් ගැව්වා, 2011 ෆයිනල්ස් ගැව්වා වර්ල්ඩ් කප් එකේදී, 2012 ෆයිනල් ආවා T20 එකේදී, 2009 T20 ෆයිනල්ස් ආවා. කණ්ඩායමක් මේ තත්ත්වයට පැටලී තියෙනවා නම් යම්කිසි දෙයක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. එම නිසා මෙහි සම්පූර්ණයෙන් උඩ යටිකුරු කරලා වෙනසක් කරන්නට ඕන. ඒ වෙනස කිරීමේදී චිත්‍රසිරි කමිටුව විසින් ලබා දීලා තියෙන අලුත් නීතියන් මේක ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ස්ටිටියුෂන් එක වෙනස් කළ යුතුයි කියන එක මම යෝජනා කරනවා. මොකද ඔවුන් විසින්ම ඒක හදනවයි කියලා බලාපොරොත්තු වෙනවනේ ඒක කවදාවත් වෙන්නේ නැහැ. නීතියක් හැටියට පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තට පස්සේ ICC නෙවෙයි ඒ අනිත් අයටත් මේකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය වාර්තා විගණනයට ලබා දී නැතැයි පැවසීය. අපි දැක්කා ගිය සැරේ LPL එක වෙලාවේ එක ක්‍රීඩකෙක් අහු වුණා සූදු වලට සම්බන්ධයි කියලා. ඒතර මේවා ඉතිහාසයේ අපි දැක්කේ නැති දේවල්. අද වර්තමානයේ වෙනකොට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා මේ රටේ ක්‍රිකට් එකේ පරිපාලනය Tamanට ඕන විදියට ඇමතිවරයා අභිභවා. අපි හරින් ප්‍රනන්ද ඇමතිවරයාගේ තාම දැක්කේ නැහැ. රොෂාන් රණසිංහ ඇමතිවරයා අභිභවා කටයුතු කරන්න අවශ්‍ය කටයුතු කරා. ඉතින් අපි හිතනවා හරින් ප්‍රනන්ද ඇමතිතුමාටත් මේක දැඩි අභියෝගයක් වෙන්න ඕන. මේ LPL එක ගහලිවලා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් කිසිම වර්ධනයක් ක්‍රිකට් වල අනාගතේ කිසිම සතක් වෙන්නේ නැහැ. ගුරුරුන් ලෙඩනිවාඩු වාර්තා කරමින් එකම සටන් පාඨයක දිගින් දිගටම එල්බ සිටීම නිසා දරුවන් ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් මූලාශ්‍ර මගින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගන්නා බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සීග්‍රයෙන් වර්ධනය වන දැනුම් සමාජය ගැන අවබෝධයකින් තොරව ඉදිරියට යන්න හැකි බවයි.
එම කරුණ ගුරුවරුන් හා වැඩිහිටියන් අවබෝධ කරගත යුතුය. සියලු පාසල් ඩිජිටල්කරණය කරමින් එකම ජාලයක් යටතට පත් කිරීමෙන් සමස්ත පාඩම් එක් තැනක සිට දරුවන්ට ඉගැන්වීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය. දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී ගුරුවරුන් ඉතා දක්ෂමෙන්ම ක්‍රියාශීලී විය යුතුය. දරුවන් වෙනුවෙන් වෙනස්වීමට ඕනෑම ගුරුවරයෙකුට හැකියාවක් තිබිය යුතු බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. වෙනස් වන ලෝකයට හා අධ්‍යාපනයට අනුව හැඩගැසීමකින් තොරව අවට ලෝකය වෙනස් කිරීමට යාම ඵල රහිත ක්‍රියාවකි. අවබෝධයකින් තොරව ක්‍රියාමාර්ග ගැනීමෙන් තවත් වැඩි කලක් ඉදිරියට යන්න හැකි බව ප්‍රේමජයන්ත මහතා පැහැදිලි කළේය. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ ඇත්තගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 මහා සම්මේලනය ලබන 22 සහ 23 යන දිනවල නාගදීප විහාරස්ථානයේදී පැවැත්වෙන බව සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ පවසති. 2004 වර්ෂයේ නේපාලයේ කත්මන්දු නුවරදී මෙම සංඝ සභාවේ පළමු සම්මේලනය පැවැත්විණි. වර්තමානයේ බුදුදහමට එල්ලවෙන අභියෝග බෞද්ධ දර්ශනය ලෝකේ පුරා ප්‍රචලිත කිරීම දහම් අධ්‍යාපනය ධර්මදූත සේවාව සහ සුභ සාධන කටයුතු ප්‍රධාන වශයෙන් මෙම සංඝ සභාවේ නිටුවන කාර්යයන් වෙයි. වසර 20ක් පුරා සාසනික ආගමික සමාජීය වශයෙන් විශාල සේවාවක් මෙම සංඝ සභාව ඉටු කර තිබේ. ලෝකයේ තේරවාද වජ්‍රයාන තන්ත්‍රයාන මහායාන සහ සෙන් බුදුදහම අනුගමනය කරන පිරිස් මෙම සංඝ සභාවට එක්ව සිටිති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙහි සංවිධාන කටයුතු සිදු කෙරේ. රටවල් 24ක් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස් මෙම සම්මේලනයට පැමිණෙති. ගත්ත ගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. තෙල්දිනිය උඩිස්පත්තුව නගරයේ සිට රේටියගම දක්වා බස් දහවනය කෙරෙන මාර්ගයේ මහරවෙල ප්‍රදේශයේ පිහිටි ගල්මල්ලොය පාලමේ ආරක්ෂක වැට නැතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ හේතුවෙන් එමතින් ගමන් ගන්නා වාහන මෙන්ම ජනතාවද දැඩි දුෂ්කරතාවකට පත්වෙති. රථවාහන අනතුරු සිදු වූ අවස්ථාද වාර්තා වෙයි. අධික වර්ෂාව පවතින කාලවලදී මෙම ගල්මල් ඔය පාලමට ඉහලින් ජලය පැමිණෙන අවස්ථාද ඇත. එබැවින් මෙම පාලමේ ආරක්ෂක වැට කඩිනමින් සකස් කර දෙන්නැයි ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත්. මධ්‍යම හා නැගෙනහිර ජපානයට අධික වර්ෂාවෙන් තවදුරටත් බලපෑම් එල්ල වෙයි. ඔකිනාවා සහ අමාමි යන ප්‍රාන්තවලට හෙටත් අධික වැසි ඇදහැලිනු ඇතැයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි. ඇතැම් ප්‍රාන්තවල දුම්රිය දහවනේද තාවකාලිකවත් හිටුවා තිබේ. ජපානයේ බටහිර හා නැගෙනහිර ප්‍රාන්තවල දකුණු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ අඩුපීඩන කලාපනයන් නිර්මාණය වීම මෙම අධික වැසි සහිත කාලගුණයට හේතු වී තිබේ. ඔකිනාවා ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක නායම් අනතුරු වාර්තා වෙයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩණය සංවර්ධන පුවත්. හේවිසි වාදනය ලෝක උරුමයක් බවට පත් කරන බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. පාරම්පරික හේවිසි වාදනකරුවන් නැගීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම උත්සවය වැලිමඩදී පැවැත්විණි. ක්‍රීඩා පුවත්. සංචාරක බටහිරින්දිය කොදෙව් කාන්තා කණ්ඩායම සමග හම්බන්තොටදී අද පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. කාසිවාසිය දිනාගත් බටහිරින්දිය කොදෙව් කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එම කණ්ඩායම පන්දු අර 31ක් අවසානයේ සියලු දෙනා තැවි ලකුණු 92ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 93 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවර 21යි පන්දු 2කදී කඩලු 5ක් දැවී ලකුණු 93ක් ලබා තරගයේ ජයග්‍රහණය කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයි. ශ්‍රී ලංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය සංවිධාන කළ 2024 ජාතික මානව සම්පත් සමුළුව සාර්ථකව අවසන් විය. මෙරට මානව සම්පත් අංශයට දැනුම් එක් කිරීම මෙහි අරමුණයි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ මෙරට ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතායි. මෙය දෙදින වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක විය. වැඩබිමකදී මානව සම්පත් වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණෑ. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයි. ආර්ථික පුවත් ආවර්ණේ හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න. කෑගල්ල දිස්ත්‍රික්කයේ සුහුරු පන්ති කාමර 12ක් සිසු අයිතියට පත් කිරීම අද සිදුවිය. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 280කට අධිකය. සබර්ගමුව පළාත ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒවා විවෘත කෙරිණ. මෙට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 18කට සුහුරු පන්ති කාමර පිරිනැමීම පසුගිය දා සිදු විය. අන්පෞමකත ඉහළ අප්‍රිකාර්ම අමතන්න 011157 880400 LOLC රන්සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන. කාලගුණ වාර්තාව දිවයිනේ නිර්තතික කොටසේ පවතින වැසිතත්වයේ තර්මක වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවලත් වරින් වර හමන පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පුරුෂ පක්ෂයට මෙන්ම කාන්තාවන්ටද සමයිතිවාසිකම් හිමිවිය යුතු බව ජනපති කියයි. ලොව කිසිදු ආර්ථිකයක් ස්ථාවරව නොපවතින බව අගමැති පෙන්වා දෙයි. පොසොන් උත්සවය වෙනුවෙන් ඇමැති ආචාර්ය බඳුල ගුණවර්ධන මහතාගේ උපදෙසින් පූජානගර කේන්ද්‍ර කරගනිමින් විශේෂ බස් රථ සේවා. ක්‍රිකට් ආයතනයේ මුල්‍ය වාර්තා විගණනයට ලබා දී නැතැයි විපක්ෂයෙන් චෝදනා. ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 මහා සම්මේලනය ලබන 22 වෙනිදා ඇරඹෙයි. අධික වර්ෂාවෙන් මධ්‍යම හා නැගෙනහිර ජපානයට තවදුරටත් බලපෑම්. බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති 2 එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. අපගේ මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමප්තයි.